අද අපි මේ ගෙවමින් තිබෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අඳුරුතම මොහොතක්. මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැවතුණා, ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාරීත්වය පැවතුණා, කොළඹ බෝම්බ පිපුරුණා, හමුදා කඳවුරු බිඳ වැටුණා, පාර්ලිමේන්තුවේ බෝම්බ පිපුරුණා. නමුත් මේ රටේ අමාත්‍ය මණ්ඩලයක් අගමැති කෙනෙක් නැති තත්ත්වයක් ඒ කිසිම අවස්ථාවක තිබුණේ නැහැ මිත්‍රෝ. නමුත් අද පසුගිය තුන්වෙනිදා ඉඳන් මහින්ද රාජපක්ෂව ඔහුගේ අමාත්‍ය මණ්ඩලය අභියාචනාධිකරණය විසින් වැඩතහනම් කළාට පස්සේ අද මේ රටේ ආණ්ඩුවක් නැහැ. මේ රටේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෙවැනි අරාජික තත්ත්වයක්, මෙවැනි වියවුල් තත්ත්වයක් ඇති වෙලා නැති බව ප්‍රකාශ කරන්න ඕනේ මිට්ටෝරු. දැන් මේ ආණ්ඩුව පසුගිය 26 වෙනිදා හදනකොට මොකද්ද රාජපක්ෂවාදීන් අපිට කිව්වේ? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ රට කොටින්ට පාවා දෙන්න යනවා. කොටින්ගෙන් රට බේරාගත් වීරයා මහින්ද රාජපක්ෂ රට ෆෙඩරල් කරන්න යනවා. ව්‍යවස්ථාවක් හදලා විජාතික බලවේගවලට මේක තෝතැන්නක් කරලා දීලා තියෙනවා. ඒක නිසා කුමන්ත්‍රණයෙන් හරි බලය අතට ගන්න ඕනේ මේ රටේ දේශප්‍රේමීන් කියලා තමයි කිව්වේ. ඕක තමයි මහින්ද මහත්තයා ගෝල බාලයෝ ටික කිව්වේ මිත්‍රෝ. මම මහින්ද මහත්තයා හොඳට දන්නවා. අද ඔය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශප්‍රේමී කතා කරන අය ඇඳන් යට ඉන්නකොට ප්‍රභාකරන්ගේ කාලතුවක්කු කතා කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කකුල් ලවුලන වෙලාවේ අපි තමයි එදා ඒ ත්‍රස්තවාදයේ ඇතුළු ඒ අඳුරුම යුගයේ ඒ මලකඳම් මැදින් මේ රටේ ජයග්‍රාහී යුගයට රට අරගෙන යන්න මුල්ුණේ මිත්‍රෝනි. මහින්ද මහත්තයා 2005 බලයට ආපු වෙලාවේ එතුමට උදව් කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ නැහැ. මේ මුළු කොළඹ දිස්ත්‍රික්කෙටම හිටියේ භාරත ලක්ෂ්මන් විතරයි. ඒ භාරත ලක්ෂ්මන්ට ඒකට තෑග්ග දුන්න මහින්ද මහත්තයා මිත්‍රෝනි. වෙන කිසි කෙනෙක් ස්ටේජ් එකක් ගහන්න, පෝස්ටරයක් ගහන්න කිසිම කෙනෙක් එදා මහින්ද රාජපක්ෂට හිටියේ නැහැ මේ කොළඹ දිස්ත්‍රික්කෙ. අපි තමයි එතුමගේ ව්‍යාපාරය එදා ගෙනිහිල්ලා එතුමා එතනින් තිබ්බේ. එතුමා කිසිම අවස්ථාවක කිව්වේ නැහැ මම ආව කොටි සංවිධානය පරාජය කරනවා කියලා. එතුමගේ මැතිවරණ ප්‍රකාශනයේ ලිව්වේ මම ආවොත් ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරනවා කියලා තමයි එතුමගේ මැතිවරණ ප්‍රකාශයේ ලිව්වේ. 2005 බලයට ඇවිල්ලා ගෙනාපු පළවෙනි අයවැයෙන්ම කළේ මොකද්ද? 10,800,000ක් 108,000ක් LTTEට ලබා දෙන විදිහට රාඩා කියන ආයතනය හරහා උතුරේ ගෙවල් හදන මුවාවෙන් ප්‍රභාකරන්ට ලබා දීම තමයි මහින්දගේ අයවැය යෝජනාව වුණේ මිත්‍රෝනි. අද ඒ නඩුව ඇහෙනවා අධිකරණේ. කොහොමද ඒ සල්ලි ටික ගියේ? හදපු එක ගයක්වත් නැහැ. ගෙවල් හදනවා කියලා කිලිනොච්චියේ වවුනියාවේ යාපනයේ නැගෙනහිර ත්‍රස්තවාදීන්ට අවියාවුද ගේන්න කොහොමද ඒ මුදල් ගියේ කියන එක දැන් මහා අධිකරණේ විනිශ්චය වෙනවා මිත්‍රෝනි. ඊළඟට එතුමා ඊළඟට කළේ මොකද්ද? නිමල් සිරිපාලද සිල්වා මහත්තයා වැරියා සාකච්ඡා කරන්න කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් එක්ක ජිනීවා නගරේ. මෙහෙන් නිමල් සිරිපාලගේ නිල කණ්ඩායම යනකොට බැසිල් රාජපක්සයි සජින් වාසුයි හොරපාරෙන් ජිනීවා වලට ගියා. අරලියගහ මන්දිරයේ දැම්මා කාමරයක් මේ ජිනීවා වල සාකච්ඡා ගැන සාකච්ඡා කරා. ජනතා විමුක්ති පෙරමුණේ සෝමවන්ත සමරසිංහ මහත්තයලා අපි එහෙම ඔක්කොම ගිහිල්ලා එතන වාඩි වෙලා හිටියා. ඔය අතරේ මට ජිනීවා වල ඉඳන් කතා කළා ශ්‍රීපති සූර්යාරච්චි කිව්වා මහත්තයෝ මෙතන එළියේ නිමල් සිරිපාලයි ඇන්ටන් බාලසිංහනුයි කතා කරනවා, ඇතුලේ කොටි හෝටලේ සජින් වාසුයි බැසිලුයි එක්ක කතා පවත්වාගෙන යනවායි. ඔන්නෝමයි ගේම ගහගෙන ගිය මහින්ද මහත්තයා අවුරුදු 5ක් ප්‍රභාකරන් එක්ක දීග ගන්න හිතාගෙන තමයි 2005 මහින්ද ආවෙත් වැඩ කරගෙන ගියත් මිත්‍රවරු. අපිට මේ ගැන තද කේන්තියක් තිබුණා. මෙයාගේ මේ උඩින් කරගෙන යන ක්‍රියාවලියයි යටින් ගෙනියන මේ ක්‍රියාදාමය ගැන අපිට විශාල කේන්තියක් කෝපයක් තිබුණා. අපේ කේන්තිය කෝපය උත්සන්න වුණේ 2006 අප්‍රේල් මාසේ අපේ හමුදාපති සරත් පොන්සේකට බෝම්බ ගහපු වෙලාවේ. අපි ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා හමුදාපතිට ගහලා තියෙනවා, හමුදාපති මරෑඳේ දැන් පනා දින තත්ත්වයට පත් කරලා තියෙනවා, දීනෙක් නොවී සේනාධිනායක හැටියට ප්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න කියලා.
කළේ නැහැ. මට සාමය රකින්න තියෙනවායි කිව්වා. නෝර්වේජියානු එක්ක සාකච්ඡා කරන්න තියෙනවායි කිව්වා. ඕගොල්ලෝ කිව්වට මට යුද්ධ කරන්න බෑ 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 කියලා කිව්වා මිට්ටෝ. මම කියනවා මහින්ද රාජපක්ෂට මේවා බොරු නම් විවෘත වෙන්න සංවාදයකට ඒ ඉතිහාසය මතක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ ආවා ජූනි මාසේ. ජූනි මාසේ සල්ලි කොටහ ගියේ නැහැ ප්‍රභාකරන්ට. ආවා ජූනි මාසේ වැහුවා සේරුවිල ඒ වෙල් වහලා අපේ ජනතාව 6000කට පවුල්වල වතුර දෙන්න නැති තත්ත්වයක් ඇති වුණා. මහවිල්ලාරු වෙල්ල වැහුවා. අන්න ඒ වෙලාවේ තමයි අපි තීරණය කළේ මහින්ද රාජපක්ෂගේ ඩබල් ගේමට උත්තර දෙන්න ඕනයි කියලා. ඒ නිසා තමයි අපි මහවිල්ලාරුවට ගිහිල්ලා ඒ මහජනයාගේ වතුර ටික බේර ගැනීම වෙනුවෙන් ඒ සටනේදා ආරම්භ කළේ මිට්ටෝ. මොකද අපිට කිව්වේ? ගෙනල්ලා අපිට ජනතා විමුක්ති පෙරමුණේ නායකින්ට කිව්වා මට යුද්ධ කරන්න බෑ. ලබ්බෙන්ද යුද්ධ කරන්න කියලා ඇහුවා. දැන් මේක මං කතා කරගන්න ඕනයි කිව්වා. ඔය විදිහට කකුල පස්සට පස්සට තියාගෙන ආවා මිට්ටෝරුනි. නමුත් මේ රටේ ආරක්ෂක අංශ අපේ හිටපු ඒ සන්නද්ධ සේනාංකවල නායකයෝ හමුදාපතිතුමා ඉන්නකොට රෝහලේ එතුමා සුව වෙමින් පවතින වෙලාවේදී අභීතව තීරණය කරලායි ඉදිරියට ගියේ. ඒ සටන ජයගත්තේ අගෝස්තු 8. අන්න ඊට පස්සේ තමයි මිත්‍රවරුනි මහින්ද මහත්තයා යුද්ධ වීරයා වෙන්න පටන් ගත්තේ. කමක් නැහැ. හැබැයි අපි කියනවා රටට ඇත්ත කියන්න කියලා විතරක් අපි කියනවා මිත්‍රවරුනි. එල්ටීටීඑ පෙරදුනාට පස්සෙත් මහින්ද රාජපක්ෂ එල්ටීටීඑත් එක්ක ගනුදෙනු නතර කළේ නැහැ. 12600ක් එල්ටීටී සමාජිකව නිදහස් කළා. නිදහස් කළේ මොකටද? වන්නියේ නැගෙනහිර උතුරු පළාත්වල ඡන්දය තමන්ට ගන්න පුළුවන් වෙයි කියලා තමයි නිදහස් කළේ. දහසකට අධික පිරිසක් හමුදා බුද්ධියංශේ සමාජිකව කළා පඩි ගෙව්වා ආණ්ඩුවේ පඩි මහින්ද මහත්තයා. නැගෙනහිර පළාතේ හම්බන්තොට කතරගම මොනරාගල තමන්ගේ ඥාති ප්‍රදේශවල 600 ගානක් ඝාතනය කරපු රාම්ලා නගුලන්ලා හමුදාවේ පඩි ලයිස්තු වලට ගෙනාවේ ගෝඨාභය මිට්ටෝරුනි. ඒ නිසා අපි කියන්න ඕනේ මේ මහින්ද රාජපක්ෂලාගේ දේශ ප්‍රේමය කියන්නේ පවුල වවා ගන්න පවුල ගොඩනගා ගන්න හදාගත්ත බොරුවක් මිසක් මේ රටට මේ මහ පොළොවට තියෙන ආදරයක් නෙවෙයි මිට්ටෝරුනි.